හරි අයි ගොවන් නාදනය දුවේ පුතේ ඔයාලට මාව ඇහෙනවද අයිබෝන් අයිබෝන් තව කට්ටියනවා නේද පටන් ගමු පන්තියනේ හරි ඔයාලා බැලුවද පණිවිඩයක් දීලා තිබ්බා අද පරිසරයේ ගණනුවේ දෙකම කරනවා කියලා ළඟ තියෙනවද දෙකම පොත් දෙකම ළඟ තියෙනවා නේද හරි එහෙනම් කමන්න හරි ඊයේ දැන් ඊයේ අපිට ක්ලාස් එක කරන්න බැරි වුණා මොකක් දන්නවද ටීචර්ට හයියෙන් ඇස්සා අකුණු ගගා හයියෙන් ඇස්සා අපට අකුණු ගහනකොට අපි මේ මොකක් හරි දුරකථනයක් හරි මේ පරිගණකයක් හරි ළඟ ඉන්නවද මොකද කරන්න එතකොට අකුණු ගහනකොට ටීවීෙන් බලනද ඔයාලා නෑ නේද ඉන්න තමයි අපිට ඒක කරන්න බැරි වුණේ ඒක තමයි අද ඔන්න දෙකටම හරියන්න අද කරනවා ගණනේ පරිසරයේ දෙකම කරනවා හරි මොනවද ඉස්සෙල්ලාම කරන්න කැමති ගණන් කරන්නේ මොනේද ගණිතය මොනවද කැමති කියන්න බලන්න ඉස්සෙල්ලා ගණිතය හරි අපි ඊ අද දවස ගණිතයනේ අපිට තියෙන්නේ ගණිතය කරලා පරිසරයේ කරමු කැමතිනේ නැත්නම් රැවෙන්න රැවෙද ගණන් එපාවේ නේද හරි මට කියන්න බලන්න තරුක මොනවද තිකී සතිය කරේ සතිය සෙනසුරාද මොනවද කරේ තරුක කියන්න බලන්න සංඛ්‍යා නේද සංඛ්‍යා කර ධන කරාමූල ඇන්ද නේ අද කවුරුත් අලුතින් ආපු අය ඉන්නවද පුතේ කවුරුම හරි ඉන්නවද අලුතින් ආපු අය කවුරුත් නැහනේ හරි අද අපි අලුත් පාඩමක් කරන්නේ හරිද අලුතින් ආපු අය ඉන්නවනම් පරපහුවෙච්ච පාඩම් කරන්න බැරි වෙච්ච අය ඉන්නවනම් යාලට ඔයාලට ටීචර් කරපු ටික ගන්න පුළුවන් ආයතනින් ගන්න පුළුවන් ට් එක ගන්න පුළුවන් ඒක ඔයාලට එවන්නම් ටීචර් මං අද ජොයින් වෙන්නේ ටීචර් හා පුතේ නම දෙවසරා ශේෂාදී තස්සන්නේ හා මොකද්ද කෙටි නමක් කියන් ශේෂාදී හා ශේෂාදී ශේෂාදී කියලා කතා කරන්නම් යන පුතේ හොඳයි අද අපි අලුත් පාඩමක් පටන් ගන්න එතකොට දැන් ඔන්න ඔයාලට අතපසු වෙන්නේ නැහැ අන දැන් අද මම චූටි කතාවක් කියලා දෙනවා ඉස්සෙල්ලාම හොඳට අහන් ඉන්න හොඳේ මොකද මේ කතාවෙන් කියන්නේ කියලා හොඳට අහගෙන ඉන්න ඕනේ හරිද ඔන්න ඔයාලා වගේ චූටි දුවේ පුතේ ඔන්න සමන් කියලා චූටි පුතේ කියනවා අලතුරු කඩේකට කොහෙටද යන්නේ පළතුරු කඩේට ගිහිල්ලා දැන් පළතුරු ගොඩාක් පිල්ල තියෙනවා තේනවනේ ඉතින් මෙයා කන්නාස මොනවද දන්නවද දොඩනුයි ඇපලුයි මොනවද මෙයා කන්නාස දොඩනුයි ඇපලුයි මේ සමන් කන්නාස දේ තමයි දොඩනුයි ඇපලු ඉතින් මෙයා කඩේට ගිහිල්ලා කඩේ ඉන්න නැන්දගෙන් ඉල්ලනවා දොඩනුයි ඇපලුයි දෙන්න කියලා යාට හරිද දැන් බලමු මේ මොනවද මෙයා ඉල්ලන්නේ අයියෝ දැන් වට්ටි දෙකේනේ තියෙන්නේ දැන් මෙයා ගෙදරට යන්න ඕනේ නේද මේක මොකද කරන්නේ මෙයා වට්ටි දෙකේ තියෙනව මොකද කරන්නේ මොනවා කරනවද කොහොමද ගෙදරට අරන් යන්නේ වට්ටි දෙකම අරන් යන්න නැතිද නෑ නෑ මෙයාට එක බෑග් එකට දාගන්න ඕනේ කොහොමද පුතේ අරන් යන්නේ මෙන්න මේ වගේ වට්ටියකට දාගන්න ඕනේ කොහොමද අරන් යන්නේ දැන් දොඩන් මල්ලක් තියෙනවා ඇපල් මල්ලකුත් තියෙනවා ඇපල් වට්ටියකුත් තියෙනවා මේ වට්ටි දෙක
කොහොමද අපි එක වට්ටියකට දාගන්නේ? මේ රූපේ තියනවා වගේ. චුට්ටක් හිතන්න බලන්න. මොකද කරන්නේ? එකකට දානවා නේද? අපි එකකට දාන එක තමයි වචනයක් කියනවා. දන්නවද මගේ පුතාලා? මොකද්ද? මේ එකකට දානවා. මුළු ගණන. ඔව් මුළු ගණන. මුළු ගණන. දැන් මං අහන්නේ වට්ටි දෙකේ තියෙනේවා එක වට්ටියකට දාන්න නම් මොකද කරන්නේ? වචනයක් කියනවා අපි. කරන්න. මොකද්ද? එකතු කරන්න. Very good. මොකද කරන්නේ? එකතු කරන්න. කරනවා. නේ? එකතු කරන්න දැන් දන්නවද මගේ පුතාලා? ඕඩි. ඕඩි. නේද? කරනවා. එතකොට දැන් මේ සම්මන් දැන් ඔන්න වට්ටි දෙකේම තිබ්බ පළතුරු මෙන්න මේක වට්ටියකට දාගෙන ගෙදර අරගෙන යනවා. එතකොට එයා මොකද කරලා තියෙන්නේ? එකතු කරලා නේද? දොඩන් ටිකයි, ඇපල් ටිකයි දෙකම එකතු කරගෙන ඔන්න ගෙදර අරන් යනවා. බලන්න දැන් මාතෘකාව කියවන්න බලන්න. මොකද්ද ඔයාලට තියෙන මාතෘකාව? සංඛ්‍යා එකතු කරමු. අන්න හරි. දැන් සංඛ්‍යා කියන ඒවා දන්නවද? මොනවාද සංඛ්‍යා කියන්නේ? ඉලක්කම් එකතු කරන්න තමයි අපි අද හදන්නේ. මගේ පුතාලා එකතු කිරීම දන්නවද? ලකුණ? ලකුණක් තියෙනවනේ එකතු කිරීමට. මොන වගේද? මොන වගේද? මතක් කරන්න බලන්න එකතු කිරීම ලකුණ මොන වගේද? ධනේ ලකුණ. ධනේ ලකුණ තමයි නේද? හරියට අපි මොකක් වගේද තියෙන්නේ? පුරුෂයෙක් වගේ නේද පුතේ? ක්‍රිස්තියානි ජාතිකයෝ ඉන්නේ. අන්න යාළගේ පුරුෂය වගේ තමයි මේ එකතු කිරීමේ ලකුණ. වෙනව නේද? වෙනවද මගේ පුතා? හරි. දැන් ටීචර් පොඩි ගානක්. ටීචර් දැන් ගානක් අහනවා. යාළ දැන් හිතෙන් තමයි ඒ ගාන හදලා කියන්න ඕන. හරිද? මට කියන්න බලන්න. දෙකට දෙක එකතු කරාම කීයද? හතරයි. තුනට එකක් එකතු කරාම කීයද? තුනට එකක් එකතු කරාම තුනක් තියෙනවා. එක ඇඟිල්ලක් ගන්නවා කීයද? එනවද? ඔන්න මේ නමලා තියෙන ඇඟිලි තුනට කෙලින් කරන එකයි දෙකයි තුනයි පහයිනේ. දැන් ඔන්න දන්නව නේ දෙකතු කරන්න. එකතු කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා. නැත්තම් එකතු කරන්න ක්‍රම විදි දෙකක් දන්නවද? කියමු බලන්න ටික. කියමු බලන්න මොනවද එකතු කරන විදි කොහොමද? දන්නවද පුතේ? එකක් තමයි. හරිද? දිනයම් රහිත එකතු කිරීම. දිනයම් රහිත කියන්නේ පුතේ දැන් අපි එකතු කරනකොට ඉතුරු වෙනවනේ. මේ දැන් 10යි කිව්වහම අපි බිංදුව ලියලා එක එහා පැත්තට අරන් යනවා. අරන් ගිහලා තියනවද ඔයාලා හැම? අහන්න. හරි අරන් යමු අපි. හොඳේ. ඔන්න ඔය වගේ අපි කොහෙටවත් සංඛ්‍යාවක් අරන් යන්නේ නැහැ. පළවෙනි එක තමයි අපි සංඛ්‍යාවක් නැත්තම් ඉලක්කමක් කොහෙටවත් අරන් යන්නේ නැහැ. ගෙන යාම රහිතනේ. රහිත කියන්නේ නැහැ. ගෙන යාම රහිත එකතු කිරීම.
මොකද්ද ගෙන යාම රහිත එකතු කිරීම කියලා කියන්නේ මොකද්ද කියන්න බලන්න ඉලක්කමක් අපි කොහෙටවත් අරගෙන යන්නේ නැහැ මොකද්ද ඉලක්කමක් කොහෙටවත් අරගෙන යන්නේ නැහැ ගෙන යාම රහිත එකතු කිරීම කියලා ඊළඟ එක දන්නවද ඊළඟ එක දන්නවද ගෙන යාම රහිත නම් අනිත් එක මොකක් වෙන්නේ නැද්ද ඕහඩ ගෙන යාම රහිත එක ආ පැත්තට යනවා මගේ පුතාලා දැන් දන්නවා එක ස්ථානයේ කියන්නේ මොකද්ද දන්නවා ඔයාලා දන්නවද මම නම් දන්නවා එක ස්ථානයේ කියන්නේ මොකද්ද කියලා දන්නවද යාළුවෙක් නැති ඉලක්කම යාළුවෙක් නැති ඉලක්කම වෙරි ගුඩ් ඒ කියන්නේ තනියම ඉන්න ඉලක්කන්නේ එතකොට අනිත් එක මොකද්ද අනිත් එහා පැත්තේ තියෙන එක මොකද්ද 10 ස්ථානෙනේ 10 ස්ථානය එයාට එහේ යාළුවෙක් ඉන්නවා යාළුවෙක් ඉන්නවා අනේ හරි යාළුවෙක් ඉන්න ඉලක්කමයි යාළුවෙක් නැහැ එහෙනම් අපි බලමු ඉන්නම් දැන් මොකද කියන්නේ කියලා හරි මගේ පුතා දැන් එකතු කරන්න දන්නවනේ නේ පළවෙනි එක තමයි අපි දැන් ගෙන යාම් රහිත එකතු කිරීම ඒ කිව්වේ මොකද ඒ කිව්වේ ගෙන යාම් රහිත එකතු කිරීම නැති ඉලක්කම යාළුවෙක් නැති ඉලක්කම් තමයි ඉස්සලාම කිව්ව එක මොකද ටීචර් ගෙන යාම් රහිත කියන්නේ පැත්තට අරන් යන්නේ නෑ වෙරි ගුඩ් එක ස්ථානේ සංඛ්‍යා නේ පුතේ හරි මට කියන්න බලන්න මේ පළවෙනි එකේ උත්තරේ කියන්නකො බලන්න පහයි කොහොමද අනේ පහාවේ මට පහාවේ නෑ කොහොමද පහාවේ ඇඟිලි වලින් පෙන්වන්න බලන්න මට දෙකයි තුනයි දෙකක් තියෙනවා ඇඟිලි තුනයි තුනක් ගන්නවා හරිනේ පහ ඇවිත් නේ බලමු අපි පහ වෙන්නද කියලා ඔයාලා හරි එහෙනම් නේද ඔන්න දැන් අපි පොල ඇඳලා කරමුද බලන්න මගේ පුතාලා දන්නවා ඒ වුණාට අපි බලමු දැන් අපි පුතා වැරදෙන්නේ නැහැ දෙකයි කියන්නේ බෝල කීයක් අඳින්න ඕනද පුතේ අපි දෙකයි කියන්නේ කයි නේ තුනයි බෝලයි හතරයි හතරයි එකතු කරාම කීයද අටයි අටයි අපි බෝල බලමුකෝ ටීචර් පොතේ ඕක අපි පොතේ අඳින්න ඕනද අපි අඳින්න පොතේ බලකපන් අඳින්නක බලන්න හතර හරි අඳින්න කලින් බලන්න බෝල කොහොම කණක් කරන්න බලන්න 1 2 3 4 5 6 7 8 හරි නේද 4ට 4ක් එකතු කරාම 8යි ඇත්තද නෑ ඔයගේ අඟිලි ගන්න 4ක් තියෙනවා ඇඟිලි 4ක් තියෙනවන්න තව 4ක් එකතු කරන්න බලන්න අනිත් අතේ ඇඟිලි 4ක් ගන්න නේද 1යි 8යි 9 5 6 7 8 ඔය වගේ සංඛ්‍යා දැන් ඔන තනි ඉලක්කම් නම් පුළුවන් නේද පුතේ තනි ඉලක්කම් නම් එකතු කරන්න පුළුවන් අපිට ඇඟිලි අරගෙන හරි වැඩේ දැන් ඉලක්කම් දෙකක් තිබ්බොත් මොකද කරන්න මොකද කරන්න ඉලක්කම් දෙකක් තිබ්බොත් ඇඟිලි කරන්න පුළුවන් teacher
නෑ නේද ඇඟිලි ගන්න බෑ. අපි එතකොට බලමු මොකද කරන්න කියලා. හරි. දැන් අපි ලියමුකෝ. දිනේ දානකොද සවද්ද දිනේ. මාතෘකාව ලියන්න සංඛ්‍යා එකතු කිරීම. සංඛ්‍යා නැත්නම් එකතු කිරීම කියලා මාතෘකාව ලියන්න. එකතු කිරීම ඔය තියෙන ටික ලියලා. එකතු කිරීම ලකුණ අපි දන්නවා. එකතු කිරීම ලකුණ දන්නවනේ. එකත් ඇඳලා මෙන්න මේ වගේ කොටු කරගන්නකො. මෙන්න මේකට තමයි එකතු කිරීම කියලා කියන්නේ. එකතු කිරීම එකතු කිරීම අලගේ පුතේ තුන්වෙනි පාඩම තමයි මේ අපි පටන් ගත්තේ. එකතු කිරීම. හරි, මාතෘකාව ලිව්වද? මාතෘකාව ලියලා එකතු කිරීමේ ලකුණ අඳගන්නකෝ. එකතු කිරීමේ ලකුණ කොහොමද තියෙන්නේ කියලා අඳගන්නකෝ බලන්න. අඳගත්තා ටීචර්. වෙරි ගුඩ්. අඳත් ගත්තද? වෙරි ගුඩ්. එහෙනම් වෙරි ගුඩ්. හරි, ඊට පස්සේ මොන ටීචර් කියනා වගේ එකතු කිරීම කියලා ආපහු ලියන්න පුතේ. හරි, අපි කොටස් දෙකකට බෙදන්න ඉන්න ටික දාන්නම්. මෙන්න මේ වගේ ලස්සනට ඇඳගන්නකෝ මගේ පුතාලා. එකතු කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක තමයි පළවෙනි එක ගෙන යාම් රහිත එකතු කිරීම. ගෙනයාම් රහිත එකතු කිරීම. ලියාගන්න මේක. ලස්සනට ලියා ගන්න. අය බලනකොට එකතුකොට ඔයාලට ආස හිතෙනවා. නැත්නම් ඔහේ කියලා තිබ්බොත් ආස හිතෙන්නේ නැහැ. යම ලස්සනට ලියන්න. ටීචර් ලියලි ඉවරයි සෙනෙන්දි. ආ සෙනෙන්දි, වෙරි ගුඩ්. ලස්සනට ලියන්න ඕනේ. Thank you.
දැන් අම්මා ලියන ඉවරයි. හරි පැටියෝ. හොඳයිද ක්ලාස්? පළවෙනි ගාන ලිව්වනේ ඔන්න ඔය බෝලා ඇඳලා ලියන්නකො පැටිය බෝලා ටිකක් ඇඳලාම ලියමුකෝ එතකොට අපිට කවදාවත් සමතක වෙන්නේ නැහැ ඒක සෙතුම් කරා බෝලා ඇඳද ඔව් වෙරි ගුඩ් සෙතුම් අනිසෑට් කරමුකෝ පැටවනි අනිසෑට් කරමු ඉක්මනට කරමු තේජ සෙනෙන්දිත් කළා වෙරි ගුඩ් සෙනෙන්දි ඒක සංගීත ඉවරයි. හොඳයි පැටියෝ. ඒක බාගෙට ඉවරයි. හොඳයි පැටියෝ. ඊට ශේෂාදිත් කරලා ඉවරයි. ශේෂාදිත්. තා පොන්නේ නැවතුනේ.
ටීචර් මං අහලායි. අතහට ආපහු ඇහෙනවා. හරි. එන අපි අමුද ඉස්සරහට. යමුනේ. හා ටීචර්. ඉවරනේ. ඉවරනේ. ඉක්මනට යන්න අනුපතේ. ඉවරයි ටීචර්. බෝලා ටික ඉක්මනට ගන්න පස්සෙ මේවා කරගන්න. මේකට උත්තර දන්නවද කියන්නකෝ මට? මේකට උත්තර දන්නවද? එකතු කරාම කීයද? හයමයි. හයයි. චුවද? හයමද? යා. පිටුවදා ගයක්. ඔන්නෙ. අන්න බෝල හයක් තියෙනවා. කියන්නේ බිඳුවයි කියන්නේ අගයක් නැහැ කියලා නේ. අගයක් නැහැ කියලා කියන්නේ. මේ වගේ තිබහක් ඉතේ අපි අනිවාර්යෙන්ම දාන්නේ ඒ තියෙන සංඛ්‍යාවමයි නේද? 6ට බිංදුවක් එකතු කරාත් 6යි බිංදුවට 6ක් එකතු කරා 6යි. අනේ ඒක මොකක්ද? ඔන්න ඔක පුතේ. මයික් සාගේ දැන් ටීච් කරන්න අපව ඇහෙනවා. හරි. දැන් ඊළඟට බිංදුවට අටක් එකතු කරාම කීයද? බිංදුවට අටක් අටයි. අටයි අටයි. බිංදුවවට බය වෙන්න එපා හරිද? බිංදුවවට බය වෙන්න එපා. බිංදුව આવොත් ඒ ඊට උඩින් තියෙන සංඛ්‍යාව කීයද කියලා ඒ සංඛ්‍යාවමයි දාන්නේ අපි හරිද? 6ට බිංදුවක් එකතු කරා 6යි. බිංදුවට අටක් එකතු කරා 8යි. යන්න හතරට බිංදුවක් එකතු කරත් කීයද? හතරට බිංදුවක් එකතු කරත් කීයද? හතරයි. පොඩ හතරයි. හතරට බිංදුවක් එකතු කරත් කීයද? හතයි. හතයි. බිංදුවට එකක් එකතු කරත් කීයද? බිංදුවට එකයි. බිංදුවට එකක් එකතු කරනවා කියන්නේ එකයි. ආ වෙරි ගුඩ් එකයි. හරි හරි පැතිය. මේක ඉක්මනට ලියා ගන්න. ඉවරයි ටීචර්. සබන් ඩබ්ද ලියා ගත්තා. හරි බලන්න. ටීචර් මම ලියා ගත්ත මේ දෙක. ආ ගුඩ්. ටීචර් බාගන් ඉවරයි. හරි පැටියෝ. ටීචර් තරක තියා ගත්තා. ආ තරක. හරි. තව ලියන්නේ කවුද කියන්න මට? ලියන්නේ කවුද තව? ලියන්නක බලන්න ලියන්නේ කවුද කියලා. කවුරුත් ලියන්නද? ලියනවා ටීචර්. අමයා ලියනවා තව. සෙනජිත් ලියනවානේ. ඕ ටීචර්. දැන් ඉවරයි. හා හරි පැටියෝ. ඉක්මනට ලියමු පුතේ. හිමාෂ ලිව්වද? හිමාෂ. හිමාෂ ලොකු කතාවක. හිමාෂට ඇහෙන්නෙත් නෑ ටීචර් කියනද. දමිති ලිව්වද පුතේ? බලන්න තව ලියන්නේ කවුද කියලා බලමු. හරි. සනජිත් ලියලි වරයි නේද පුතේ? ඔව් ටීචර්. හරි. අමාරත් ඉවරයි. මම කවුද ලියන්නේ? කො බලන්න පැන්සල අතේ තියෙන කාගෙද කියලා. හරි.
අපි යමුද ඉස්සරහට? අන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ පුතේ? කියවන බලන්න මාතෘකාව. ඉලක්කම් දෙකේ සංඛ්‍යා එකතු කරමු. එතකොට ඉලක්කම් දෙකේ කියන්නේ කොහමද? ඉලක්කම් දෙකක් කියන්නේ කොහොමද? ඔව් දෙකක් තියෙනවා. දැන් අපි තනි සංඛ්‍යා එකතු කරේ නේද? තනි සංඛ්‍යා තමයි එකතු කරේ. දෙකක් කියන්නේ ඕන 16 තියෙනවා බලන්න. 16 තියෙනවා. තව සංඛ්‍යාවක් කියන්න බලන්න ඕනවා. ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් දන්න එක. 20ක්. 20. තව කියන්න බලන්න. 12. 12. තව 11. අපි දැන් ඉස්සල එකතු කරේ මොන සංඛ්‍යාද? මොන ඉලක්කන්ද? නේද? තනි ඉලක්කන් තමයි එකතු කරේ. දැන් එකතු කරන්නේ සංඛ්‍යා දෙකක් තියෙනවා. කියන්නේ 16 කියන්නේ එකක් තියෙනවා හයක් තියෙනවා. ඊළඟට බලමු මොකද්ද කියලා ටීචර් දාලා තියෙන්නේ. 23. 23. බලන්න මේ 6යි 3යි කියන්නේ මොකද්ද පුතේ? දැන් එකේ සංඛ්‍යා නැහැ. ඒක මේ පැත්තේ 16 එකයි 23 දෙකයි නැහැ. මොන නැහැ කියලා හිතා ගන්නකො. 6යි 3යි කියන්නේ මොනවද පුතේ? 6යි 3යි කියන්නේ 9 එකතු කරාම 9යි. 9යි. 9යි තමයි මං අහන්නේ කවුද මේ කියලා. එකේවා. ඊළඟ මේ ඉතල පැත්තේ මොනවද තියෙනවද ඇත්තේ? 10 ඒවා. නේද? අපි දැන් එකේ තියෙන සංඛ්‍යා දෙක එකතු කරමුක බලන්න. 6ට 3ක් එකතු කරන්න තියෙන්නේ. 9යි. 6යි. 6ේ ඉන්නවා. 6 හිතේ තියා ගන්නවා. හිතේ තියාගෙන ඉස්සරහට ගණන් කරනවා. 6 7 8 9. හායි. දැන් 6 හිතේ තියාගත්තට පස්සේ 9යි. ඉලි 3ක් ගන්නකො මගේ පුතාලගේ. අන්න හය හිතේ තියාගෙන ඒක තුනක් කරන් 6 ඉඳන් ගණන් කරන්න. 6 7 8 9යි. ආ 9 ආවද ඔයාල හැමෝටම? ඔව්. ආ බලමු. ටීචරත් 9 ඇවිල්ලාද කියලා. මොන 9 තියනවා නේ? ඒත් 9. අමතකම. ඒක තුන දෙකක් එකතු කරාම කීයද? එකට දෙකක්. හා. ඔන්න හිතේ තියා ගන්නවා 1 2ක් අපි ඇඟිලි ගන්නවා 1 2 3. හරිද? 16 23 එකතු කරාම 39 දාවේ. ඔව්. නවද? ඔව්. හරි. අපි ලියාගෙන මේ අංකු පුතේ. ඔව්. මාතෘකාව ලියන්න ඉලක්කම් දෙකේ සංඛ්‍යා එකතු කරනවා. ඉවරයි ටීචර්. දැන් ටීචර් කියනවා ලියනවා වගේ. එහෙම බෑ හොඳේ. ටීචර් ලියන්න කියනකොට ලියමු. නැත්තම් ඉතින් ටීචර් කියලා දෙන දේ තේරෙන්නේ නැහැ නේ. මලයි. ටීචර් ඉවෙන් පස්සේ අනිත් අනිත් බබාලත් එහෙම වෙන්නේ. එතකොට තමයි ටීචර් ගොඩාක් ආදරේ කරන්නේ. කියලා දෙන දේ අහගෙන හොඳට ඉඳලා පස්සේ ටීචර් ලියන්න දෙන වෙලාවේ තමයි ලියන්න ඕන. හොඳේද? නැත්තම් ඔය ඉස්කෝලේට ගියාම ටීචර් කියලා දෙන වෙලාවේ ලියනකොට මොකද කිව්වේ කියලා දන්නේ නැහැ. ඉන්න හොඳට අහගෙන ඉඳලා ලියන්න. හොඳද? අය එහෙම නේද කරන්නේ? කියන්න බලන්න. ටීචර් කියලා දෙනකොට ලියනවා. ඔව්. ආ එහෙම කරන්න ඕනේ. හොඳද? ඒක ටීචර් පොඩක් ආදරේ වලට. ටීචර් ඉවරයි.
කියන සම ලියන මම ලියන බබාලට වෙලාව දෙනවා ටිචර් දෙන ලියන බබාලට හොඳ බබා ඉවරයි ඇත්තද සෙනින් දිත් ඉවරද මම ගගනින් ලියනවා සෙතුම් සෙතුම් ලියලා වගේ ටිචර් ලියනකොටම නේ හොර ගෙඩියා ඒකට නේ ආ තමයි ඊට සෙන්ජිත් ඉවරයි හොඳයි සෙන්ජිත් හොඳයි පැටියෝ ඒක මල් ඉවරයි හරි මානි අද දුලාච්නේද දුලාච්නේ පේන්නනේ දැන් ඔන්න ආපහු බලන්න මම පිටි කියලා දෙන වෙලාවේ වෙන වැඩ කරපුවා ඉන්න මෙතන ඒව කියන්න පුතේ මට කියන්න බලන්න එක ස්ථානයට කීයක් තියනවද ඉලක්කම් එක ස්ථානයේ ඉලක්කම් 1 සිට 9 දක්වා 1 සිට 9 දක්වා 1 සිට 9 දක්වා තියනවා එක ස්ථානයට නේද අද අද ආවේ කවුද අලුතෙන් අපේ කවුද මේ ශේෂාදී 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 දන්නවද පැටියෝ එක ස්ථානෙට තියෙන ඉලක්කම් ගණන කීයක් තියෙනවද කියලා එකේ ඉඳන් 9ට වෙනකන් තියෙන තනි සංඛ්‍යා පුතේ අර යාළුව කියනා වගේ නැහැ න්යා ඉන්නේ තනියම එයාට තමයි අපි එක ස්ථානය කියලා කියන්නේ. ඊළඟට මේ 10 ස්ථානෙට කොහමද පුතේ? 10 ස්ථානෙට කීයක්? 10 සිට 90 දක්වා. 10 සිට 90 දක්වා. 90 දක්වා. නේද පුතේ? මේ 10ක් ඉන්න සංඛ්‍යාව. මේ කොහොමද කියන්නේ? නේද? 10 20 30 40 50 70 ඔන්න ඔහොම ගණන් දීලා තිබ්බොත් එයන්නයි දයන්නයි දාලා හනින් මොකද්ද කියලා හිතන්නව ඒ කියන්නේ 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 එකේ ඒවා දයන්නේ කියන්නේ තුනයි හයයි කීයද තුනයි හයයි නවයයි ඔන්න ලොකු සංඛ්‍යාවක් හිතේ තියාගෙන ඉස්සරහට ගණන් කරනවා හය හිතේ තියාගෙන හය අට නමය ඉස්සරහට තාම කීයද තුනට දෙකක් එකතුනම පහයි පහයි 59 හා මගේ පුතාලා ඔහොමම ලියන්නකො හර එයන්ෙන් එකේව දයන්ෙන් 10ව ලියන්න නැතුව ලිව්වද ආ එකක් ලිව්වද අන ඕන දැන් මම මට පොරොන්දු වුණා දැන් ටීචර් කියලා දෙනකොට ලියන්නේ නැහැ කියලා හැදුවා නේද පොරොන්දුව දැන් මම තරහ වෙනවා හරිද එහෙම නැත්නම් තරහ වෙනවම දැන් ලියන්න දැන් ඔක ලියලා උත්තරේ ගන්න බලන්න දැන් නෝටි බබාල ඉන්නවා නම් අපහු ලියවනවම දෙවෙනි පාටත් ලියවනවා හරිද අයිටි කියලා දෙනකොට ලියන්නේ තුනේ ඉන්නේ හොඳ පැටවනේ පීචලි වුවා හරි පනස් නමය බලමු උත්තරේ 59 දෙන්නේ කියලා ඊට ගාගනි ඉවරයි 9යි මේ 9යි 5යි නේ නැත්නම් 59 දෙන්නේ ඉවරයි යහ ගන්නකො
අපි දැන් එකතු කරනකොට ඉස්සලාම එකතු කරන්නේ එකේ පැත්ත තියෙනව නේද? එක ස්ථානයේ තියෙනව. අපි එකතු කරන්නේ දකුණු පැත්තේ ඉඳන් තමයි වම් පැත්තට එකතු කරගෙන යන්නේ. මොන පැත්තේ ඉඳන් එකතු කරන්නේ? ඔයාලගේ දකුණු අත පෙන්වන්න බලන්න මට. දකුණු අත උස්සන්න බලන්න. මට පේනවා දකුණු අත. කොහොමද තුමුට දකුණු අතක් නෑලු. එතකොට කඩය තියෙනවනේ. හරි. මොන දකුණු අත පැත්තේ ඉඳන් තමයි අපි එකතු කරගෙන යන්නේ. හරි? නැත්තම් එක ස්ථානයේ එකතු කරලා තමයි අපි 10 ස්ථානයේ සංඛ්‍යා එකතු කරන්නේ. හරිද? තේරුණාද? මට මොකද්ද වැටියෝ? මේකත් එකතු කරමු බලන්න. 10 ඒවා කියන්නේ දැන් යන්න තියෙන එක දන්නවා 10 ස්ථාන. ඒ යන්න තියෙන එක දන්නවා 1 ස්ථාන. එකතු කරමු බලන්න. ඔන්න ගාන කියන්නේ නැහැ. එකතු කරගෙන කියන්න. විතහන ගාන කීයද කියලා. කියන්නේ නැහැ උත්තරේ. ටීචර් සේනු ජීත ඉවරයි. හරි අපි දැන් බලමුකෝ උත්තරේ. තව තුන් දෙනෙක් ඉවරනකන් ඉමු පැටිය හොඳද? ඉවර නැහැ. බගනි ඉවරයි. හරි හරි තමයි. ඉවරයි ටීචර්. මඩස් මබේයි උත්තරේ. දැන් මම උත්තරේ අහුවද? ඉවරයි. උත්තරේ අහුවද? ඉවරයි. මං අහන කෙනා කියන්නේ. හරිද? අහන්නේ නැත්නම් මම උත්තරේ කියන්නේ. මම උත්තරේ අහනවා කාගෙන් අහන්නේ? බලමු අපි කාගෙන් අහන්නේ. ගගනි උත්තරේ කියන්නකො බලන්න පුතේ. එක ස්ථානයේ දෙක එකතු කරාම කීයද? එක ස්ථානයේ පුතියෝ. අටයි. ඊද මං ගගුකින් එහෙම අනිත් අය නෙමෙයි. ඔන්න පහ හිතේ තියාගෙන ඇඟිලි හතරක් ගන්න. පහ හිතේ ඔන්න ඇඟිලි හතරක් ගන්නවා. පහ ගගින් කියන්න. 6 ගගනි පැටන 7 8 9 නමය. කෝ පිටි දිහා බලන්න ගගින් පිටි දිහා බලන්න ඉස්සෙල්ලා. දැන් ගන්න මගේ පුතා ඇඟිලි හතරක් ගන්න. ඇඟිලි හතරක් ගන්න ඕන පහ හිතේ තියාගන්න ඉන්නවා. පහ හිතේ නේද? දැන් ගණන් කරන්න පහ ඔන්න නමන්න එක ඇඟිල්ලක් 6 7 8 9 නාමය අනහරි පහට හතරක් එකතු කරාම 9යි ලු. ඔන්න ගගනි 9යි ලු කිව්වා. හරියට කිව්වේ නැහැ. ශේෂාදි කියන බලන්න 10 ස්ථාන එකතු කරාම කීයද පුතේ? 10 ස්ථාන ඉලක්කම් එකතු කරාම 4ට 2. 5 6 6යි. ඔන්න 6යි 4ට 2ක්. ඔන්න ශේෂාදි කරේ 4 හිතේ තියාගත්තා. ඇඟිලි දෙකක් ගත්තා 4 5 6 කිව්වා. හරි. දැන් මට කියන්න බලන්න ඇහැයි ළඟ එක මම කියන්නද? නෑ ඉන්නකෝ දැහැමි කියන්න බලන්න සම්පූර්ණ උත්තරේ. 10 ස්ථානයේ වයි 1 ස්ථානය එකතු කරාම එන ගාණි කියන්න. 79යි. 79යිලු. සරුක ඒ උත්තරේ දාවේ. දෙනෙන්දි තත්තේ උත්තරේ. දමිඳු ඒ උත්තරේ දාවේ. හරි. එන 79 ඇවිල්ලා තිබ්බනම් ඔයාලා ඔක්කොම හරි. වෙනස් උත්තරයක් ඇවිල්ලා තියෙනවද? වෙනස් උත්තරයක්?
නෑ ටීචර්. කො කියන්න බලන්න, ඇත්තටම කියන්න බලන්න, වෙනස් උත්තරයක් ඇවිල්ලා නම් කවුරුම හරි ටීචර් අපහු කියලා දෙනවා. නෑ. හා එහෙනම් very good. නෑ. හරියට හරි. ඔන ටීචරත් 69 ඇවිල්ලා. ඔයාලා මට කලින් හැදුවානේ නේ. මම ටීචර් පහ වෙලා තමයි හැදුවේ. අන්න තියනවා වැඩ. මගේ පුතාලා දැන් පළවෙනි ගණන් පහ. පළවෙනි ගණන් පහ හදන්න බලන්න. පුළුවන් ද හදන්න? පුළුවන් ටීචර්. පළවෙනි ගණන් පහ විතරයි හදන්නේ. ඔන්න ටිචි කියන දේ අහන්න ඕනේ හොඳේ. පළවෙනි ගණන් පහ විතරයි හදන්නේ කියන්නේ 22යි 34යි ඉඳලා 40යි 51 වෙනකම්. 40යි 51 වෙනකම් මෙන්න මෙතන ඉඳන් මෙතනට වෙනකම් විතරයි හදන්නේ. යට තියෙන ගණන් හතර හදන්නේ නැහැ. හතරක් නේද පුතේ තියෙන ගණන් හතරක්. යට තියෙන ටික හදන්න නැද්ද උඩ තියෙන ටික හදමු. ටීචර් සෙතුම් ඉවරයි. ගණන් හතරම හැදුවද සෙතුම්? ඔව් ටීචර්. එහෙනම් ඉතින් ටීචර් සෙතුම්ට හොරගෙඩියක් කිව්ව එක වැරදි නේද පුතේ? සෙතුම් ඉක්මනට හදනවා නේද? වෙරි ගුඩ්. හරි. අපි බලමු ගණන් ටික. සෙතුම් ඉවරයි නම් පහල ටිකත් ලියා ගන්නකෝ. පහල ටිකත් ලියාගෙන ඉවර වෙලා අපි අදට ගණිතයේ ඔතින් අතර කරමු. ඊට පස්සේ යමු අපේ පරිසරයේ පාඩමට. හරි. හරි හොඳයි පැටියෝ අමයා. හරි ගණන් ටික ලියා ගන්නකෝ. අපි ගණන් ටික බලමු. හොඳේ ලියාගෙන ඉන්නකෝ ගණන් ටික. පෙරපු නැති අය ගෙදරින් හරි කරන්න දැන් ගණන් ටික ලියා ගන්න. ටීචර් සෙතුම් මේ ගණන් කරා. හොඳයි සෙතුම්. ගණන් 8ම කරාද? ඔව් ටීචර්. වෙරි ගුඩ්. අපි බලමු ගණන් එකින් එක හොඳේ.
The next teacher. How teacher? How teacher? Which is a cutter? Which is a cutter? This is not a cutter. Here the cutter. This is a cutter. This is not a cutter. Then name a seaport, then up to Gark, Vienna, Domus, name a seaport. Aye! Man had him on the name a seaport, but it's not to make him open a car on the TNT. Bindu ay ekai 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 ne
අගයක් නැහැ. එහෙනම් මෙයාට පිළිවන්නේ නැහැ. අගයක් නැහැ හොඳයි. අගයක් නැහැ. එක්කා බිංදුව දෙකක් එකතු කරනහම එකයි. එකට එකක් එකතු කරනහම දෙකයි. දෙකයි. එකට එකතු කරනහම දෙකයි. එකවද? දෙකකටද? ඔයා කතාවනේ. හවු ටීචර්. විසි හතරයි
කරයි. අනේ උත්තර හතරම හරි අය කොබරන්. හතරම හරි අය තුසන්. අතුසන් බලන් හතරම හරි අය. සෙනෙන්දි. යනකො බලන්න හතරම හරි. සෙනෙන්දිත් හරි. වැරි ගුඩ්. අතුරු ගාරි. ඊට සෙනෙන්දි. ඊට සෙනෙන්දිත්ගේ ගණන් හතරම හරි. වැරි ගුඩ්. සෙනෙන්දිත්. හරි ගුඩ් එහෙන අමයා සරියදින අපි ගණන් ටික මුලින් චුට්ටක් නතර කරමු. දැන් පරිසරයේ පාඩමට යමු. අපි කියන්න දැන් මේ අපි අද කරේ එක කිරීමනේ. කාටම හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද පුතේ? තේරුම් නැද්ද? අපි කොහොමද එකතු කරන්නේ කියලා. තේරුම් නැහැ හැමෝටම. දමිඩු තේරුණාද පුතේ? ගොඩක් අයට කරන්ට් එක ගිහිල්ලා නේද? සමන්නේ අපි පරිසරේ පාරම කරලා හතර කරමු. වෙලාවක් ඉන්න ඕනේ හන්නේ අද හැමාට මොනමයි යවන්නේ නැහැ ඉන්න වෙලාව චුටි වෙලාව කමක් නැද්ද ඉන්න ටීචර්ස් එක්ක චුටි වෙලාව හරි හරි ගන්නකො හරි අත්ත ටීචර් ටීචර් මල්ලක පරිසරය පොතක් නැහැ නැද්ද පුතේ පොතක් ගන්න දැන් මේ වතුර ටිකක් එහෙම කොන්න ඕනේද පත්‍ර බොන්න ඕන නෑ ඉක්මනට ගිහිල්ලා එන්නකො විනාඩි පහෙන් නැත්තම් අම්මිට කියන වතුර එකක් ගෙනත් දෙන්න කියලා ළඟ තව වෙලා යන්නේ හරි ටිකක්ෙන් ගිහිල්ලා එන්නකම් අද කියන්නකො මේ ඉරෙන් හන්නේ සින්දුවේ මහලා තියනවද ඔව් අහලා තියනවද ඔව් මොනවගෙනද පුතේ කියවන්නේ? ඉරෙන් නන්දෙන් එළිය අරන් මොකක් ගැනද කියවෙන්නේ කියලා පැටියෝ. අපි සින්දු පස්සේ කි. කැලයක් ගැන. සද්ද අපේ පරිසරයේ ගැන නේද? පරිසරය ගැන තමයි කියවෙන්නේ. පරිසරය ගැනනේ. අපි පාඩම මොකක්ද කියන්නේ බලන්න. පාඩම. දැන්වත් පාඩම මොකද? කෝ කියන්න බලන්න. මොකද්ද පාඩම අනේ? පස්සේ. ආ. නෑ නෑ. දැන් අනේ. අම. පස්සේ අනේ. මතක කරන්න බෑ ගුතියා හරි දැන් අපි කරන්නේ ඒක ප්‍රස් කියන්නේ මොනවද සැලෑටි මොනවද එතකොට මොනවද මේ අය මොනවද කියන්නේ ප්‍රස් තියෙනවා සැලෑටි තියෙනවා අය පඳුරු 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 බැල් පඳුරු බැල් බැල් පඳුරු අතා කරා ඒවා මොනවද අපි ඊට පස්සේ පරීක්ෂණ කරාද අර එක එක රූප ඇඟල කරාද මොනවා හරි අවශ්‍ය සාධක මොනවද අවශ්‍ය සාධක අපිට ශාකයක් ලොකු වෙන්න ගහක් ලොකු වෙන්න නම් සැලයක් ලොකු වෙන්න මොනවද ඕනේ අපිට කිරු පොර
පොහොර පද ඕන අතා කරා. හරි. දැන් මේ අත තියෙන්නේ අපිට වෙන පාඩමක්. ඒ පාඩමම තමයි අද තියෙන්නේ ය එන්නේ ටික ඇදලා තියෙන කෙනා. මොකක්ද මේ? මොකද්ද? මේ මොකද්ද නෙමේ? වැල් වහ ශාකයක් පුතේ. මේ ශාකයක් පේනද ආරද? ශාකේ අඳුරනවද මොනවද කියලා? මේක අපි කනවනේ. අද අපි කරන්න පුතේ මේ ශාකයක් ගැන කොටස් නම් කරන්න හදන්න. දශක කොටස් මොන වගේද තියෙන්නේ කියලා. අපිට ගහක් අරගෙන කොටස් නම් කරන්න පුළුවන්ද? ලොකු ගහක් තියෙනවා. එන්න එහෙම උදුල අරගෙන අපි කොටස් නම් කරමු. පුළුවන්ද? පුළුවන්ද ලොකු ගහක් උදුල අරගෙන කොටස් නම් කරන්න? බෑ. එවගේ සැලැටියක් හරි අපේ අනේ සැලැටියක් තමයි පිටිමේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මට කියන්නේ මෙන්න මේ ප්‍රධාන මුලක් තියනවා නේද පේනවද? බලන්න. ඔව් ටීචර්. හතර වට යන්නේ දැන් බලන්න මේ ප්‍රධාන මුලක් මේ තියෙන්නේ. පේනවනේ? ඔව් ටීචර්. ඔව් ටීචර්. පුදුම මුලක්. ඊට පස්සේ පේනවද මඟ පුරාම සන්තු වගේ තියෙන චූටි චූටි මුල් තියෙනවා මේ. පේනවද මේ? ඔව් ටීචර්. පේනවනේ? පේනවද? ටීචර් පේනවා. කුඩා කුඩා ඔන්න මුදුන් මුලක් තියෙනවා. කුඩා මුල් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොළ පාටින් තියෙන එකට මොකද්ද මේ කියන්නේ? මේ උඩටම යනකන් තියෙන මේ කොළ පාටි. කොළ. කොළ. කන්ද නේද? මේ මේ කැලට මොකද්ද කියන්නේ? මේ කැලට. කන්ද. කන්ද. කන්ද නේ? කන්ද. අය කිය. ඊට පස්සේ තියෙනවා මේ ශාක පත්‍ර නැත්තම් අපි කොළ කියනවාද? කොළ. කියන්නේ. ඒ කියන්නේ චූටි කලනේ කොළ පාටක් දාන්නෙත් නෑනේ. ඔයාට කියන්නේ අපි ශාකය නැත්තම් පත්‍රය. මොකක්ද කියන්නේ? පත්‍රය. ශාක පත්‍රය. ඉතින් පස්සේ පුතේ මෙන්න මේ මේවට මොනවද කියන්නේ? මේ මල්. තේනවද? මල්. මල්. මල් තියෙනවා. ඉතින් පස්සේ මේ චූටි තියෙනවා. තියව තියෙනවා පේනවද? මේවල චූටි හැදෙන තියෙනවා. බලන්නකෝ මේ මේ මොකක් ගාවට ගිහිල්ලා ඇට තියෙනවනේ. බලන්නකෝ මේ නෝ මොකද වෙන්නේ. මොකද ඒවා තියෙනවා. බීජ කියලා. හරි. මට කියන්නේ තමයි දෙපාරක් ඇහෙන්නේ. පුතාලා ඔන්න බලන්න ඉස්සරහම ආපහු බලන් ඉන්න. මේ ශාකයක ප්‍රධාන මුලක් තියෙනවා නම් මෙන්න මේ වගේ ලොකු මුලක් තියෙනවා නම් අපි ඒකට කියනවා මුදුන් මුල. මොකද්ද කියන්නේ? මේ චූටි චූටි වල බලන්න කියන්නේ චූටි චූටි වල තියෙන ඒවට මේ කුඩා මුල. ඊට පස්සේ මේ එතනින් දැන් පටන්ගෙන මෙතනට යනකම් තියෙන එකට මම මොකක්ද කියන්නේ? කන්ද. ඔන්න කන්ද. ඊට පස්සේ මේවට මොනවද කියන්නේ පුතේ? මෙන්න මේ. ශාක පත්‍ර.
පත්‍ර මට මොනවද කියන්නේ මල් 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 පැටියෝ අනේ මෙතන මල් චූටි චූටි ඒවා බීජ චූටි චූටි ඒවා බීජ අනේ ටිකේ එතන බීජ අපි අන්තිම අන්තිමද මේ ටිකක් අන්නලා තියෙදි අන්තිමද බලන්න හරි Oh, what is it? 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 ඒක ඇඳගම අපි පුළුවන් විදියට හොඳද? අම්මිට කියලා හරි කමන්නේ නැහැ. නේ නෝ ලස්සන චිත්‍රාදින අයනේ. ලස්සන චිත්‍රාදින බබාලා ඉන්නවා මෙතන. ඉන්න ටික දානකම්. අනිරීක්ෂක මේ ණය අපේ ටීචර් කරපු ටිකක් ඔය කර කරලා තියෙන එක කුත් ටීචර් පෙන්නනවා. හරි. මේක ඇඳ ගන්න පුතේ. ඒක ඇඳ ගන්න අපි නම් කරනකොට අපි නම් කරමු. මේක ඇඳ ගන්න කොන මුදුන් වල තියෙනවා. අතු තියෙනවා, කඳ තියෙනවා. කල කියන්නේ ගෙඩිවලනේ. ඒක ඇඳ ගන්න. බෝඩ් එක පේනවා අය. බෝඩ් එකෙන් ඇඳ ගන්න. පේන්නේ නැති අය. ස්ක්‍රීන් එකේ තියෙන එක ඇඳ ගන්න. ටීචර් බෝඩ් එක පේන්නේ. මල්මි අදින්නද පුතේ
ඉවරයි ටීචර්. ඉවරයි ටීචර්. ඉවරයි. ටීචර් මහදල වෙනවා. ටීචර් ටීචර්. ටීචර් සෙන්ද. ටීචර් ගගණී ඉවරයි ටීචර් මහදල. ටීචර් නම් කරලා ඉවරයි. ටීචර් නම් කරලා ඉවරයි. අම්බ කොලයක් ගන්න පුළුවන් අම්බ පුතාලට. ඒකට මයිල කොලයක් ගන්න පුළුවන්.
ලස්සන මේ වගේ චූටි මේවා ගන්න එපා පුතේ හොඳද? මේ වගේ චූටි මේවා ගන්න එපා මොකද ඒක පාට කරන්න බෑනේ. නිකන් ලොකු කොටයක් අර වලතර පිට. එන්න මේ හන්ස මේ තුන තමයි ඕනේ. මේ තුන සිකුරාදටනේ කවද අපිට තියන්නේ පරිසරේ තියන්නේ සිකුරාදටනේ. සිකුරාදට මෙන්න මේ 11 ඉමටික ගෙනල්ලා ඔයාලා තියාගන්න. තද තියාගන්න. හරිද? අන්න බටව. පොස් පොලයක් ගන්න පුළුවන්. එතකොට මේ කතර බුරුම් සහ කොළ තියෙන කතර බුරුම් කොළ තියෙන අත්තම ගන්න ඕනේ පුතේ නම ඔයාලා ගන්නවා නම් අත්තම ගන්න ඕනේ. එතකොට ලස්සනට මේව පාට කරකොට අත්ත ලස්සනට වෙනවා. හරිද? ඔයාලා කැමති කොළ ටිකක් ගෙනලා තියාගන්න. චතු කොළ ටික. හරි දැන් මට කියන්න පරිසරයේ පාඩමේ නොතේරුණු තැන තිබද? දැන් මම පුතාලට ටාකයක් තනියම ලකුණු කරගන්න පුළුවන්ද? ඔව් ටීචර්. පුළුවන් කියන්න බලන්න මතකින් කියන්න බලන්න ටාකයක මොනවද තියෙන්නේ කියලා මතකින් කියනවා ටිකක් ඇස් අහගෙන ඉන්න. ඉතලම තියෙනවා යටිම තියෙනවා මොදොන් මොදි మేడం పేన శాఖ పచ్చయ శాఖ కొటస్ నామకరణ వివిధ హెడ్వరం తిన శాఖ పత్ర వివిధ హెడ్ తిన శాఖ పత్ర ఏకమ శాఖ పత్ర వివిధ హెడ్ తిన ఇక కరలా పెన్నాన్నం ఎటకొట ఓయాలట లేసి దంట కరన్న తీయనే
මේ වගේ චූටි පැලයක් පුතේ හොඳට පොතේ අලවන්න පුළුවන් වෙන පැලයක් ගලවගන්න. හොඳ අලු තියෙන පොල තියෙන පැලයක් කලාරගෙන වේලෙන දාන්න. වේලෙන දාන්න ඊට පස්සේ අපි කරමු මොනවද කරන්න ඕනේ කියලා. තේරුණාද? ලබන සතිය වෙනකොට මේ කර කර වෙන්න හිතනවා. එහෙනම් අපි නතර කරමු නේද? අපි අද වෙලාව ගොඩක් ගත්තා නේ. එහෙනම් අපි දැන් නතර කරමු. අපේ සතිය හොඳද? හා ටීචර්. Hi, boy. 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 Hi, boy.